ස්ටේෂන් වෙබ් සීරීස් එකේ අපි ඊළඟ වීඩියෝ එක. ඒකට අපි මීට කලින් වීඩියෝ වලදී බැලුවා කොහොමද මේ Windows 10 කියන PC එකක බූට් ඉන්ස්ටොලේෂන් එක කරගන්නේ. ඊළඟට කොහොමද අපි මේ කෝසස් සහ කැටගරිස් ක්‍රියේට් කරගන්නේ LMS එක තුළ. ඊළඟට කොහොමද අපි මේ ඇක්ටිවිටීස් සහ රිසෝර්සස් ක්‍රියේට් කරගන්නේ අපේ කෝස් එක තුළ. ඊළඟට කොහොමද අපි මේ user account ක්‍රියේට් කරගන්නේ අලුතෙන් user account කොහොමද මේ LMS එකේ ක්‍රියේට් කරගන්නේ කියන කාරණාව බලුවා. ඊළඟට අපි බලුවා කොහොමද මේ ක්‍රියේට් කරගත්ත users ලව අපේ මේ තියෙන කෝසස් වලට enroll කරගන්නේ කියලා. ඒක උඩ අපි අද මේ වීඩියෝ එකෙන් බලමු මොනවාද මේ LMS සයිට් එක තුළ තියෙන roles වර්ග කියලා. එතකොට මේ roles කියන වචනයෙන් කියවෙන්නේ මේ LMS එකකට අපි ඇඩ් කරගත්ත users ලට පුළුවන් එක එක විදිහේ permission level set කරගන්න. එතකොට මේ permission level අනුව මේ LMS එක තුළ create කරලා තියෙනවා user roles කීපයක්. එතකොට පළවෙනි එක තමයි administrator කියන role එක. ඊළඟට manager role එක, ඊළඟට teacher කියන role එක. ඊළඟට non editing teacher කියන role එක. එතකොට අර teacher කියන role එක editing teacher කියන role එක. දෙවෙනි එක non editing teacher කියන role එක. ඊළඟට අපි තියෙනවා මේ student role එක. ඊළඟට තියෙනවා guest role එක. ඊළඟට තියෙනවා authenticated user කියන role එක. එතකොට මීට අමතරව තව role එකක් තියෙනවා course creator කියලා. එතකොට අපි පළවෙනි රෝල් එක තමයි මෙන්න මේ ඇඩ්මිනිස්ට්‍රේටර් කියන රෝල් එක. එතකොට ඇඩ්මිනිස්ට්‍රේටර් කියන රෝල් එකකට තියෙනවා ඇක්සස් එක මේ LMS සයිට් එක තුළ ඕනම දෙයක් සිද්ධ කරන්න. Can do anything in LMS. එතකොට LMS එකේ තව user කෙනෙක්ව ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් විදිහට පත් කරන්න, users ලැග් කරන්න, users ලා enroll කරන්න, course create කරන්න මේ හැම දෙයකටම ඇක්සස් එක තියෙනවා මෙන්න මේ ඇඩ්මිනිස්ට්‍රේටර් කියන රෝල් එකට. එතකොට ඔයාලට මතක ඇති අපි LMS සයිට් එක ඉන්ස්ටෝල් කරද්දී නැත්නම් Moodle ඉන්ස්ටෝල් කරද්දී අපි ඇඩ් කරා මුලින්ම account එක. අන්න එයා තමයි මේ සයිට් එකේ අපි ඇඩ් කරපු පළවෙනි ඇඩ්මිනිස්ට්‍රේටර් account එක. එතකොට ඔයාලා මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා. අපි ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් විදිහට තව ඇඩ්මිනිස්ට්‍රේටර් ඇඩ් කරාට මේ අපි LMS සයිට් එක හදද්දී ඇඩ් කරපු ඇඩ්මිනිස්ට්‍රේටර්ව කිසිම ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක්ට මේ LMS සයිට් එකෙන් අයින් කරවන්න බෑ. එතකොට අපි මේ හදපු මුලින්ම හදපු ඇඩ්මිනිස්ට්‍රේටර් පුළුවන් ඕනම කෙනෙක්ව අයින් කරන්න ඕනම කෙනෙක්ව ඇඩ් කරන්න. නමුත් අනික් ඇඩ්මිනිස්ට්‍රේටර්ට බෑ අපි අර සයිට් එක හදද්දී ඇඩ් කරපු ඇඩ්මිනිස්ට්‍රේටර්ව මේ සයිට් එකෙන් අයින් කරලා දාන්න. උඩ එක කොටිය මතක තියාගන්න ඕනේ. එතකොට අපි ඊළඟට බලමු කොහොමද මේ ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් තව user කෙනෙක්ව ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් විදියට assign කරන්න කියලා. එතකොට අපි අලුත් user කෙනෙක්ව ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් විදියට assign කරද්දී මුලින්ම අපි යන්න ඕනේ මෙන්න මේ site administration කියන option එකට. ඒකට මෙතන තියෙනවා අපේ user කියන menu එක. ඒකට මේ user කියන menu එක යටතේ තියෙනවා මෙන්න මේ permissions කියන category. ඒකට මේ permissions කියන category එකේ තියෙන මෙන්න මේ site administrators කියන option එකෙන් ඔයාලට පුළුවන් අලුතෙන් administrator ලා ඔයාලගේ LMS site එකට add කරගන්න. එතකොට මෙතනදී මේ site එක පෙන්නනවා දැනට ඉන්න administrator ලා කවුද කියලා. මේ සයිට් එක වෙනවා කවුද දැනට අපේ LMS එක තුල ඉන්න users ලා කියන. එතකොට මෙතනදී ඔයාලට පුළුවන් කැමති user කෙනෙක්ව click කරලා select කරගන්න. select කරගෙන මෙන්න මේ add කියන button එකෙන් LMS එකට add කරගන්න පුළුවන්. එතකොට මෙතනදී ඔයාලා confirm කරන්න ඕනේ. confirm කරාට පස්සේ ඔයාලට පුළුවන් ඒ userව site administrator කෙනෙක් විදියට LMS එකට add කරගන්න. එතකොට එයාව අයින් කරගන්නවා නම් ඔයාලට පුළුවන් මෙතනදී එයාව click කරලා මෙන්න මේ remove button එකෙන් එයාව අයින් කරගන්න. එතකොට ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ අපි අලුතෙන් ඇඩ් කරගත්ත එක්කෙනා ඕනේ නම් අපේ සයිට් එකේ මේන් ඇඩ්මින් විදියට මාරු කරන්න. ඒක ඔයාලට පේනවා කලින් හිටපු ඇඩ්මින්ව මාරු වෙලා මේන් ඇඩ්මින්ව මාරු වෙලා මේ අලුත් එක්කෙනා මේන් ඇඩ්මින් විදියට සෙට් වෙලා තියෙනවා. ඒක මම ඒක ආයෙ රිවර්ස් කරන්න. ඒක ඔයාලයි දැක්කේ කොහොමද අපි මේ ඇඩ්මින් කෙනෙක්ව අපේ LMS සයිට් එකට ඇඩ් කරගන්නේ කියලා. ඒක මම මේ ඇඩ් කරගත්ත ඇඩ්මින්ව අයින් කරනවා සයිට් එකේ. එතකොට ඔයාලා මතක තියාගන්න ඕන කාරණයක් තමයි මේ LMS එකකට ඇඩ්මිනිස්ට්‍රේටර් ලා ඇඩ් කරද්දී ඔයාලා දෙන්නෙක්ව 3 දිනක් පමණක් ඇඩ්මිනිස්ට්‍රේටර් විදියට තියාගන්න. මොකද ඒක තමයි මේ LMS එකක් ඇඩ්මිනිස්ට්‍රේටර් කරන්න තියෙන හොඳම ප්‍රැක්ටිස් එක. එතකොට ඔයාලා මතක තියාගන්න ඕන තව දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා LMS එක මැනේජ් කරන්න ඕන කට්ටියට account දෙද්දී මතක තියාගන්න manager account එක ලබා ගන්න. එතකොට ඔයාලා වුණත් ඇඩ්මිනිස්ට්‍රේටර් account එකක් ඔයාලට තිබ්බට ඔයාලා ඇඩ්මිනිස්ට්‍රේටර් account එකෙන් directly යන්නේ නැතුව ඔයාලා manager account එකෙන් පුළුවන් තරම් ඔයාලගේ administrator part එක කරන්න පුරුදු වෙන්න. එතකොට ඔයාලා මීට කලින් Linux පාවිච්චි කරලා තියෙනවා ඔයාලා දන්නවා ඔයාලා හැමතිස්සෙම Linux OS එකට යද්දී ඔයාලා root විදියටම යන්නේ නැහැ. ඔයාලා ඔයාලගේ user account එකෙන් යන්නේ.
පස්සේ මොකක්ද root privilege ඕන වෙලාවට තමයි ඔයාලා root account එකට මාරු වෙන්නේ. අන්න ඒ විදිහට මේ LMS එක ඇඩ්මිට් කරද්දී ඔයාලට ඇඩ්මිනිස්ට්‍රේටර් account එකක් තිබ්බට ඔයාලා වෙනම තියාගන්න ඔයාලට manage account එකක්. manage account එකෙන් කරන්න බැරි දේවල් තියෙනවා නම් ඔයාලා ඔයාලගේ admin account එකට මාරු වෙන්න පුළුවන්. ඒකට ඒක මතක තියාගන්න. එතකොට ඒක් බැලුවේ කොහොමද admin කෙනෙක් add කරන්නේ සහ admin කෙනෙක් කොහොමද hide කරන්නේ කියන කාරණාව. එතකොට අපි අනිත් වීඩියෝ එකේදී බලමු කොහොමද මේ LMS එකට manager කෙනෙක් role එකක් add කරගන්නේ. එහෙම නැත්නම් manager කෙනෙක් role එකට කොහොමද users ලා add කරන්නේ. එතකොට manager කෙනෙක් role එකකින් අපිට මොනවද කරගන්න පුළුවන්? මොනවද තියෙන permissions කියන කාරණා ටික අපි බලමු අපේ ඊළඟ වීඩියෝ එකේදී.